ගමින්න මනුස්සයා ගල් බෝතලයක් ගහලා ආතල්ලක ඉන්න පුළුවන්. සල්ලි තියෙන මිනිහා වොඩ්කක බීලත් කරන්නේ ඕකම තමයි. මම නම් ඉතින් නැව කිල්ලනත් බෑන්චුන් එකේ ඉන්නේ ආතල්ලේ. අඬන්න ප්‍රශ්න තිබ්බත් මම hina වෙලා ඉන්නවා. දැන් මම කොහෙද දැන් වලි දාගෙන තියෙන්නේ? කොහෙද මම දාගෙන තියෙන වලි කොහෙද? අපි දන්නේ නැහැ. ගහලා තියෙනවා නම් ගහලා තියෙන්නේ. ආරංචුනේ මාලක ඒකදී හොඳටම කෑවා කියලා. මම දන්න විදියට බේරුණා. වෙයි කුටි කෑවා. ලේ පෙරෙන්න ගෑවා. කුටි ගන්න බැරුව ගහගන්න බෑ. තාමත් දන්නේ නැහැ ඇත්තට මේ දා මොකද්ද ඒ උනේ කියලා. සෙට් එකක් ඇවිල්ලා ගැහුවේ. පුතා කවද්ද දැන් දේශපාලනේද? මට ඉතින් හරි තැනකින් ආරාධනයක් ලැබුණොත් අද වැරද්ද කරලා හිත එක දන්නේ නැව කෙනෙක් කතා කරන්නේ. ඒ කියන්නේ ඇත්තටම දේශපාලනය අප්පිර වෙනවා මේවා දකිද්දි. දුප්පත් මිනිස්සු පාර්ලිමේන්තුවට ඇරියොත් වෙන්නේ. මේ මිනිස්සු සල්ලි හම්බ කරන්නමයි බලන්නේ. සල්ලි දැකපෝ, ගෑනුත් දැකපෝ, එක්ස්පීරියන්ස් එකක් තියෙන මිනිස්සෙක් පාර්ලිමේන්තුවට ගියාම ඇත්තටම මේ මිනිස්සෙට ඉස්සරහට කරන්න දෙයක් නැහැ. මොකද ඔක්කොම අත්දැකලානේ තියෙන්නේ. අපේ තාත්තලා හංගන්නොත් නෙමෙයි, අපේ අම්මලා හංගන්නොත් නෙමෙයි. ඒ ගම්වල මිනිස්සු දන්නවා මගේ තාත්තා අම්මයි කවුද කියලා. ඒ හැමදාම මෙහෙම ඉන්නේ නැහනේ. තාත්තගේ සෙට් එක ඇත්තට කියනවා නම් හිටියේ මහා කපටි සෙට් එකක්. කපටි සෙට් එකක් හිටියේ. ඉලෙක්ෂන් එකක් කරනවා. ඕවට මේවට ඇත්තටම සල්ලි ගොඩක් වියදම් වෙනවා. එතකොට ඔය හොරු සෙට් එක ආශ්‍රය නොකරත් බෑ. තාත්තා කුඩු වික්කයි කියලා. මගේ තාත්තාට කුඩුවක් දැකලා නැහැ. ඔය සේවයිලම් පැත්තට දැම්මයි කියමු ඡන්දෙ ඉල්ලන්නේ. දැම්මොත් මට ආශ්‍රය කරන්න වෙන්නේ හාමුදුරුවෝද කියන්නකෝ. තාත්තා උදේ හවස මේ බුදුන් වඳින කෙනෙක්. තාත්තේ වගේ තමයි මෙතන. අපේ දන්නේ නැති දේවල් ඔයගලන් ගොඩක් ඉගෙන ගන්න තියෙනවා ඇත්තට. Ten questions. Malaka, welcome to our program. One. මාලකගේ social media accounts අපි බැලුවාම අපිට පේන්නේ බොහොම විනෝදයෙන් ඉන්න තරුණෙක්. මාලක හැබැයි එහෙම ලංකාවේ බහුතරයක් තරුණ තරුණියන්ට විනෝදයෙන් ඉන්න හැකියාවක් නැහැ. මොකක්ද මේ වෙනස? ඇත්තට විනෝදයෙන් ඉන්නයි කියන්නේ මම හිතන විදිහට සතුට කියන්නේ සල්ලිම නෙමෙයි. විනෝදයෙන් ඉන්න මනුස්සයෙකුට විනෝදයෙන් ඉන්න පුළුවන්. සල්ලිම වැඩක් නැහැ සල්ලි ඇත්තටම. මොකද මම ඕක හොඳට දන්න හින්දා. සල්ලි තියෙන මනුස්සයා ගොඩක් වෙලාවට අයලා සල්ලි වේදන් කරලා ඉන්නවා. හැබැයි ඒගොල්ලන් ඇත්තටම හිත යටින් දුක් විඳිනවා. ඕගොල්ලන්ට ඒක පේන්නේ නැහැ. සල්ලි නැති මිනිහා මං අයලා සමහරවිට මං වාහනේ drive කරගෙන යද්දී මම දකිනවා මිනිස්සු ඔය පාරවල් අයින ගෙවල් ඉස්සරහා පුටු තියාගෙන වාඩි වෙලා හිනා වෙලා විහිළු කර කර සෙල්ලම් කර කර ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ට එක බලද්දි දැන් කොළඹ ඇවිල්ලා සල්ලිකාරයෝ සමාන වෙනස සල්ලි තියෙනවා. හැබැයි ඒ සතුට නැහැ. ඉතින් ඔතන වෙනසක් තියෙනවා නේ. මං හිතන්නේ සල්ලිම නෙමෙයි හැමදේම. සතුට කියන්නේ ජොලිය ඉන්නවයි කියන්නේ සල්ලිම නෙමෙයි. ගමේ ඉන්න මනුස්සයා හරිද ගල් බෝතලයක් ගහලා ආතල් එක ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඇවිල්ලා සල්ලි තියෙන මිනිහා මොනවද වොඩ්කක බීලත් කරන්නේ ඕකම තමයි. ඉතින් ඒකයි මං කියන්නේ. ඉතින් සතුටින් ඉන්න මනුස්සයර සතුටින් ඉන්න පුළුවන්. මම නම් ඉතින් නැව කිල්ලනත් බෑන්චුන් එකේ ඉන්නේ අතල්ලේ. 2. ඇත්තටම කවුද මේ මාලක? මාලක කොහොමද ජීවත් වෙන්නේ? මාලක කියන්නේ ඉතින් හිටපු ඇමති කෙනෙක් දැන් නොමැති. නොමැති කෙනෙක්ගේ පුතෙක්. මං ඉතින් ඔය වැඩියෙන්ම හිතන්නේ නැහැ හැමදේම. ඒ කියන්නේ ගොඩක් දුරට සතුටින් ඉන්න බලනවා ඕන වෙලාවක. මං ඒකයි කිව්වේ නැව කිල්ලනත් බෑන්චුන් කියලා. නැත්තම් හැමදාම අඬන්නේ ඉන්න බෑනේ. අඬන්න ප්‍රශ්න තිබ්බත් මං hina වෙලා ඉන්නවා. ඒකයි තියෙන වෙනස. මගේ ඊළඟ කොටස කොහොමද මාලක ජීවත් වෙන්නේ? ජීවත් වෙන්නේ මං ඉස්සර අපේ තිබ්බ වාහන සෙල්. ඇත්තටම හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. වා මොකද මේ දැන් මගේ Facebook account එක බැලුවොත් මට ඔය සමහරවිට තරහ යන ප්‍රශ්න අහනවා මිනිස්සු. එකක් ඇවිල්ලා හොරා කනවායි කියලා කියනවා. අනිත් එක කියනවා මේ මොනවාද අපේ tax සල්ලි කියලා කියනවා. මම මොකද මේ tax සල්ලි කාටද? මගේ තාත්තා ඇමතිත් නෙමෙයි දැන්. මම මේ දැන්. හරි ඉස්සර tax සල්ලි කියලා කියනවායි කියමු. මගේ තාත්තගේ પરම්පරාව ගත්තොත් මගේ සීයා business කාරෙක් බෙලියත්තේ. එතකොට අම්මා ගත්තොත් අම්මට වතු පිටි තියෙනවා කුලියා පිටියේ. ඉතින් අපිට ඉස්සර ඉඳලා මේ සල්ලි නැති මිනිස්සු නෙමෙයි. අපිට සල්ලි තිබ්බා. ඉතින් අපි ඊට පස්සේ ඒවා ඉන්වෙස්ට් කරලා හෙට මෙට්ට මේ අපිට වාහන සෛල් තිබිලා තියෙනවා. මෝටර් සයිකල් තිබිලා තියෙනවා. අපි තාත්තට ඉස්සර හොඳ මෝටර් සයිකල් පිස්සුවක් තිබ්බ කෙනෙක්. ඉතින් ඒ වගේ මේ අපි බිස්නස් වලට ඉන්නේ. බිස්නස් කරගෙන ඉන්නේ. එහෙම නැතුව මේ රජේ සල්ලි එහෙම වියදම් කළා නැහැ. මං හිතන්නේ මගේ තාත්තා පඩිය ගත්තෙත් නැහැ. දන්න විදියට. ඒ තාත්තනේ මේ මාලක. හරි මට කොහොමද හම් වෙන්නේ පඩියක්? අපි ඉතින් ওই වාහනයක් දෙයක් විකුණලා පොඩි බිස්නස් එකක් කරගන්නවා. ඉතින් ඕක තමයි කරගන්නේ. දැන් නම් ඉතින් පොඩ්ඩක් පිට රටවල් වල සල්ලි දාන්න වෙලා නැති නේ ලංකාව යන තත්ත්වය අනුව. ඉතින් ඒ වගේ පොඩි පොඩි බිස්නස් වගේ කරනවා ඉතින්.
Sweet. Tata බලයේ තිබුණු කාලේ තාත්තට බලයේ තිබුණු කාලේ ඔය තාත්තා ඇමති කෙනෙක් එහෙම වෙලා හිටපු කාලේ මාලක සිල්වා කියන නම අපිට නිතර ඇහෙන්නේ මේ වලිත් එක්ක නේ මොකද අනේ වලි කියන්නේ දැන් මං කොහෙද දැන් වලි දාගෙන තින්නේ මම ඔයාගේ අහන ප්‍රශ්නේ එකයි දැන් කොහෙද මං දාගෙන තින්නේ වලි කොහෙද මං දාගෙන ඉන්න වලි කොහෙද දාගෙන තින්නේ අපි දන්නේ නැහැ ඔයා දාගත්තද බලෙන් දාගත්තද හැබැයි ඔයාගේ නම ඇහෙන්නේ වලි ඇන්න වලි වල වලි හැබැයි දාගෙන තියෙන ඔක්කොම නයිට් ක්ලබ් වලනේ ගිහිල්ලා මේ පන්සල් වල ගිහිල්ලා වඳින මිනිස්සුන්ට ගහලා නැහැ පල්ලි වල ඉන්න මිනිස්සුන්ට ගහලා නැහැ පාරේ යන මිනිහෙකුට ගහලා නැහැ හරිද වෙන කොහෙවත් ගහලා නැහැ ගහලා තියෙනවා නම් ගහලා තියෙන්නේ බීපු මිනිස්සෙකුට නයිට් ක්ලබ් එකක් ඇතුලේ වෙන දෙයක් තියෙනවා නම් කියන්න මම නැහැ එහෙනම් මම වෙන කොහෙවත් එහෙම වලි දාගෙන නැහැ ඇත්තට Night club by the way. Night club behaving Peter Matamatakai Walia Giame Columba Superi Velda Selector Malka Matagati Eda Sala Hari Katauna Apita Media Veteran Aranchuni Malaka Egati Hondrama Cavagila Cavagila. Oh, then why will Walia Kila? No, Maggie Prasni Varanema. මාලකයේදී ඇත්තරම කෑවද සහ ඒකදී ඇත්තරම මොකද උනේ ඒක ගැන ඒ වලිය ගැන ඒ දවස්වල වැඩිය එළියට ආවෙත් නෑ විස්තර ඒ ගැන මොන හරි වට දැන් පැහැදිලි කිරීමක් ඒ කියන්නේ ඒකේ අපි නොදන්න දේවල් ගැන කියන්න පුළුවන්ද වලියක් කියන්නේ දෙන්නේ අතර යන වලියක් හෝ තුන් දෙනෙක් අතර යන වලියක්නේ 15ක් 20ක් ඇවිල්ලා තනි මිනිස්සෙකුට ගහන එක වලියක්ද බියගලු ක්‍රියාවක්නේ ඒ කියන්නේ ඇත්තටම මං වල සතුටුන අයලා පහුවදා මං වගේ එක්කෙනෙකුට ගහන්න 15ක් 20ක් එන්න ඒ කියන්නේ කවුරුනත් එවපු මිනිස්සයා හිතන්නේ නැතිනේ මං සුපර් හීරෝ වගේ මිනිහෙක් කියලා ඇත්තටම මං ඒ මිනිස්සයාට ස්තුතිවන්ත වෙනවා මොකද 15ක් 20ක් එව්වේ මට ගහන්නනේ හැබැයි හිතපු තරම් ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ මාත් දන්න විදියට බේරුණා හැබැයි කුටි කෑවා බොරු කියන්නේ නැහැ කෑවා කෑවා හොඳට කෑවා ලේ පෙරෙන්න කෑවා ඉතින් මේකයි ගහනවා කියන්නේ මේකයි ගහනවා කියන්නේ ගුටි කාලත් පුරුදු වෙන්න ඕනේ ගහන්න ගුටි ගන්නත් ඕනේ ගුටි ගන්න බැරුව ගහ ගන්න බෑ මං ඉස්සර පොඩි කාලේ ඉඳලා ගුටි කාලක් තියෙනවා ගහගෙනත් තියෙනවා ඉතින් ඒකේ මේ තාත්තා ඇමති කෙනෙක් ඉඳන්නේ ඕවා මේ ලොකුවට යන්නේ නැත්තම් ඉතින් ඔක මං හිතන්නේ ලොකු දෙයක් කියලා ඉතින් කොළු කාලේ ඇවිල්ලා රණ්ඩු කරනවා දැන් නම් මං මේ ඇවිල්ලා මේ දවස්වල ඉවසීම ප්‍රගුණ කරමින් ඉන්නවා මාලක කියන්න කැමති වුණ නැහැ මොකක්ද ඒ වලිය විස්තරයක් නැයිද විස්තරයක් මම ඇත්තරම මේ මේ තාමත් දන්නේ නැහැ ඇත්තරම එදා මොකද්ද ඒ උනේ කියලා මටත් හිතාගන්න බෑ මොකද්ද උනේ කියලා කවුද ගැහුවේ කියන්නේ ඉතින් සෙට් එකක් ඇවිල්ලා ගැහුවේ මම ඇත්තට දන්නේ නැහැ කවුද ගැහුවේ කියලා තාමත් දන්නේ නැහැ නෑ තාමත් දන්නේ නැති මිනිස්සු නොඑක් නොඑක් දේවල් කියනවා ඉතින් එක එක්කෙනා හද්දි එක එක දේවල් කියනවා ඉතින් මම සාමාන්‍ය අර අනිත් මිනිස්සු වගේ දැන් ඔය සමහර ඔය ගිහිල්ලා මම රණ්ඩු කරගත්තාම ගිහිල්ලා පොලිසිය ගිහිල්ලා එන්ට්‍රි දානවා වගේ මම සාමාන්‍ය මට ගැහුවම පොලිසිය ගිහිල්ලා එන්ට්‍රි නම් දාන්නේ නැහැ මගේ ගෑනු ගතිනක් නැහැ මගේ ළඟ. ඉතින් මේ මම ඔය ගැන හොයන්න ගියෙත් නැහැ වැඩිය. ඇත්තටම කියනවා නම්. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ ඇහුවට පිළිතුරක් නැහැ තාම අභිරහසක්. මොකද අභිරහසක්? තාම අභිරහසක්. ඉතින් අභිරහස් කීයක් තියෙනවද ඒ වගේ? විසඳුන් නැති අභිරහස් කීයක් තියෙනවද? මට හිතෙනවා මං වෙනුවෙන් කවදාකරි මට සහයෝගය දෙන කවුරු හරි මට ආදරේ මිනිස්සෙක් ඉන්නවා නම් ගිහිල්ලා පොලිසියට ගිහිල්ලා දන්න දෙයක් තියෙනවා නම් කියන්න කියලා. එච්චරයි. මමක පස්සෙන් යන්නේ 5 මාලකගේ තාත්තා මර්වින් සිල්වා මහත්මයා මේ ළඟදී අපේ ඉලක්කයේ වැඩසටහනට ඇවිල්ලා කියනවා ගහේ කටු උල් කරන්න බෑ වෙලාව ආවහම මගේ පුතත් දේශපාලනයට එයි කියලා පුතා කවද්ද දැන් දේශපාලනයට මට ඉතින් හරිතනකින් ආරාධනයක් ලැබුණොත් එනවා හැබැයි ඉතින් මට පේන විදිහට ඇත්තට කවුරු මොනවා කිව්වත් මට හරි පැත්තක් දැනටනම් පේන්නේ නැත. ඒ කියන්නේ කොයි පක්ෂෙ ගත්තත් එක වගේ තමයි මට පේන්නේ. මේ මම හිතනවා මගේ අදහස කවදාක හරි ඔකට විරුද්ධ ඕන අදහසක් කියන්න පුළුවන් මේ වැඩසටහනේ. අපි අතුරු ප්‍රශ්න අහන්නේ නැහැ. නෑ මේවයි මං කියන්නේ. දැන් මට හිතනවා කවදාක හරි ඇත්තටම පෙරමුණක් හදලා JVP එක එක්කව කරගෙන සමහරට මං කියන එකට ගොඩක් කට්ටිය කැමති වෙන එකක් නැහැ. මොහක්කරි පක්ෂයක් ජේවිපී වගේ පක්ෂයක් එක්ක පෙරමුණක් අරගෙන හදාගෙන ආවොත් දේශපාලනයට අපේ රට ඉතුරු වෙයි කියලා මට හිතෙනවා
මොකද එතකොට JP එකට කන්ට්‍රෝල් එකක් තියෙනවා. මම දන්නවා JP එක මේ ඕවා විකුණන්නයි අරවා මේවා කරන්න නම් ඒ සෙල්ලම් හරියන්නේ නැහැ. ඉතින් මම කැමති ඒ වගේ පෙරමුණක් එක ගිහිල්ලා ඡන්ද ඉල්ලන්න. හැබැයි ඉතින් මට අවස්ථාවක් දෙන්න ඕනේ ඉතින්. ඔවුන් ඔබට ආරාධනා කරන්න ඕනේ. ඉතින් මට ආරාධනාවක් ලැබුණොත් මං හිතලා බලලා හරි පැත්තට යනවා. නැත්තම් නිකන් වැරදි පැති වලට ගිහලා බැනුම් අහන්න නම් මට බෑ. නිකන් මං අනිත් එක මං දෙයක් කියන්න ඕනේ මොකද මේ දැන් ලංකාවේ අනිත් එක ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් අපි තුම ඡන්දේ ගන්න පුළුවන් මිනිස්සු ඉන්නවනේ. ඒ කියන්නේ මිනිස්සුන්ව ටච් කරන්න පුළුවන් මිනිස්සු. ඒ මිනිස්සුන්ට ඇවිල්ලා මේ ජාත්‍යන්තරයත් එක්ක ගිහිල්ලා වැඩ කරන්න අමාරුයි. හැබැයි ඒ කියන්නේ මොලේ නැතුවනේ මේ මොලේ මොලේ තියෙන මිනිහට ඇත්තට කියනවා නම් ඡන්ද ගන්න ගොඩක් අමාරුයි. හරිද? ඡන්ද ගන්න මිනිහට මොලේ අච්චර නැහැ. නැහැ කියන්නේ නැහැ. ඒ කියන්නේ පිට රටත් එක්ක කතා කරලා දැන් අපි අපි ගත්තොත් ගොඩක් උදාහරණ තියෙනවා මට නම් කියන්න ආස නැහැ. එතකොට ඒ වගේ වුණාම අර මේ ඡන්ද ගන්න මනුස්සයට බෑ මේ ගිහිල්ලා ජාත්‍යන්තරයට ගිහිල්ලා කතා කරලා ඒවා මේවා කරන්න. ඔය 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 දෙකම ඒ කියන්නේ මධ්‍යස්ථව තියෙන මනුස්සෙක් තමයි ඇත්තටම එන්න ඕනේ මේ රට පාලනය කරන්න. ඉතින් මම හිතනවා කොහොම වුණත් JP එකට මේ සැරේ පොඩි හරි කන්ට්‍රෝල් එකක් දීලා තව පක්ෂයක් පිටවන්න මිනිස්සු උදව් කරොත් මේ හොඳයි කියලා. ඒ කියන්නේ රට හොඳයි කියලා මට හිතෙන විදිය. එහෙමයි. ඒ වගේ දෙකකින් ආරාධනයක් ලැබුණොත් මම යනවා. දෙක ආරාධනයක් එන්න ඕනි ඉස්සෙල්ලා. ඒකයි. 6. මාලක හිටපු ඇමති කෙනෙක්ගේ පුතෙක්. මොනවද ඔබ දේශපාලනය ගැන දන්නේ? මම දේශපාලනය ගැන දන්නා පොඩි කාලේ ඉඳලා. දැන් ගත්තොත් අපේ කවුද? අපේ අගමැතිතුමානේ. ඒ කියන්නේ ওই හිටපු අගමැතිලා ජනාධිපතිලා එතකොට ওই ඉන්න මන්ත්‍රීලා පොඩි කාලේ ඉඳලා මම දැකපු කට්ටිය. මම පොඩි කාලේ මම පුටුවක් තියලා මම ස්ටේජ් එක වගේ නැගලා මම කතා පවත්වලා තියෙනවා. හැබැයි මම මගේ වයස මැද වයසක් එද්දී මට ඕවා ඔක්කොම මගේ අතින් ගියා. ඒ කියන්නේ මට දේශපාලනේ තියෙන ආසාව පොඩ පොඩ නැති වුණා. දැන් කාලයක් තිස්සේ ඉඳලා මට දැන් මේ රට යන අතත් එක්ක මට හිතුණා මටත් මොනාරි කරන්න තිබ්බනම් හොඳයි කියලා මේ යන විදියට. ඉතින් මම හිතනවා මේ ඉස්සර ඇත්තටම කියනවා මම ඉතින් මේ මේ කියන්නේ දේශපාලනේ ගැන මොකද මම ඇවිල්ලා පොඩි කාලේ මම තාත්තත් එක්ක රැස්වීම හැම රැස්වීමකටම යනවා. ගිහිල්ලා මේ මේ තාත්තා කතා කරලා තාත්තා ළඟට වෙලා හිටගෙන ඉන්නවා. ඉතින් මම ඇවිල්ලා දන්නවා මම පොඩි කාලේ ඉඳලා දේශපාලනේ හිටියේ නැති වුණාට හැමදේම දැකලා තියෙනවා. වෙන දේවලුත් දන්නවා. ඉතින් අර ගොඩක් ඇත්තටම කියනවා ඔය පාර්ලිමේන්තුවේ මට දැන් එකක් කියන්න ඕනේ මොකද ඔය පාර්ලිමේන්තුවේ මිනිස්සු කතා මේ අපි මන්ත්‍රීවරු කතා කරනවානේ මට හිතෙනවා සමහර මිනිස්සු ඇත්තටම බොක්කෙන් නෙමෙයි කතා කරන්නේ. දැන් අනිත් පැත්තේ ඉන්න සමහර කට්ටියනොත් hina වෙලානේ ඒගොල්ලන් කතා කරන්නේ උත්තර දෙන්නේ. ඇත්තට ඇත්ත පේන්නේ නැහැ මට ඒගොල්ලන් කතා කරන කතා කරලි වලින්. ඒ කියන්නේ සමහර කට්ටිය ඉන්න ඔතන ඇත්තටම බොක්කෙන්ම කතා කරන කට්ටිය නැත්තේ නෑ. හැබැයි ගොඩක් අය අර කතා කරන්න ඕන හින්දා කතා කරන නිසා මං හිතන්නේ මිනිස්සුන්ට මිනිසුන්ගේ ප්‍රශ්න ඇත්තටම හිතට අරන් කතා කරනවා කියලා මට නම් තේරෙන්නේ නැහැ. කතා කරද්දී hina වෙවි ජොලියේ එහෙමනේ කතා කරන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අනිත් එක ලැජ්ජනහර කියන එක මං හිතන්නේ කපල දාලා තියෙන ගොඩක් අයගේ. දැන් කතා කරලා තියෙනවා දැන් මේ අද වැරද්ද කරලා අද වැරද්ද කරලා හෙට ඒක දන්නේ නැහැ වගේනේ කතා කරන්නේ. දැන් ඔයා හිතන්න දැන් මේ ළඟදී ගෑස් ටැංකියක් ඊයේ පොපුරලා ඕගොල්ලන්ගේ නිවුස් එකේ මං දැක්කේ සිරස නිවුස් එකේ දාලා තිබ්බා. ඇවිල්ලා මේ ගෑනු මනුස්සෙක් මැරලා තිබ්බානේ. එතෙන්දී දැන් ඇත්තට පිටරට කෝක වුණා නම් ඒ ඇමතිතුමා අයින් වෙනවා. ඔතන ඉන්න දවසක්වත් අපේ ඉන්න මලපෙරේත සෙට් එක ඇත්ත කියනවා නම් දැන් මම පොඩි කාලේ මම ගිහිල්ලා ඔය හරි වලියක් දාගත්තා රණ්ඩුවක් කරගත්තා මට හොඳට මතකයි. මගේ තාත්තා ඉල්ල ලස් වුණා ඇමතිකමෙන්. තාත්තා ගහලා නෙමෙයි මේ මගේ ප්‍රශ්නෙකට. ඉතින් ඇත්තට මේ වගේ මේ ගෑස් පිපිරෙනවා මේ වගේ දේවල් එද්දී මං කියන්නේ අඩුව ගන්න මිනිස්සුන්ට මේ පේන්න හරි පේන්න නෙමෙයි ඇත්තට ඇයි ඇමතිකමේ ඉන්නේ අයින් වෙන්න එපා මේ මිනිස්සු. මම නම් මේ මේ මහා පෙරේත සෙට් එකක් කියලා මට පේන්නේ මං දකිද්දි මේ මේ මේ. ඒ කියන්නේ ඇත්තටම දේශපාලනේ අප්පිර වෙනවා මේවා දකිද්දි වෙන දේවල් දකිද්දි. ඒ කියන්නේ රටට ආදරය කියලා නම් මං හිතන්නේ මේ මිනිස්සු තියෙන අනිත් එක මෙහෙම එකක් තියෙනවා. ඕක දැන් අපි අපේ කට්ටිය හිතනවා ගොඩක් කට්ටිය දුප්පත් මිනිස්සු පාර්ලිමේන්තුවට අරින්න ඕනයි කියලා නිකන් අදහසක් තියෙනවනේ. හරිද? මම කියන්නේ දුප්පත් මිනිස්සු පාර්ලිමේන්තුවට ඇරියොත් වෙන්නේ ඒ මිනිස්සු සල්ලි හම්බ කරන්නමයි බලන්නේ. හේතුව මොකද මේ මිනිස්සු සල්ලි දැකලා නැහැ. හරිද? මේ මිනිස්සු සල්ලි කියන දේ දැකලා නැහැනේ. ඒ මිනිස්සු ඔතනට ගියාම
මම දන්න මං පොඩි කාලේ ඉඳන් මං ඇවිල්ලා ඇවිල්ලා දේශපාලන ඔය සමාජයක් එක නිහිටියේ. ඉතින් ඉස්සල්ලාම മന്ത്രി වෙච්ච ගමන් කරන්නේ මිනිස්සු ඉන්වයිට් කරනවා ඩ්‍රින්ක් එකක් තියනවා. ඉතින් ඕකට යනවා. හරිද? ඊට පස්සේ ගෑනු දෙන්න පටන් ගන්නවා. හරිද? ඇත්ත කතාව. ඊට පස්සේ ඔවට අබ්බැහි වෙන්න පටන් ගන්නවා. ඉතින් මම හිතනවා සල්ලි දැකපෝ ඔය ගෑනුත් දැකපෝ හරිද? ඩ්‍රින්ක්සුත් ගහලා තියෙන මන් දන්න ඩ්‍රින්ක්ස් ගහනවා නැති එක රයිල ඒගොල්ලන්ගේ වැඩක්. ඒ වගේ හැම එකෙම එක්ස්පීරියන්ස් එකක් තියෙන මිනිස්සෙක් පාර්ලිමේන්තුවට ගියාම ඇත්තටම මේ මිනිස්සෙට ඉස්සරහට කරන්න දෙයක් නැහැ. මොකද ඔක්කොම අත්දැකලානේ තියෙන්නේ. අලුතෙන් දෙයක් නැහැනේ. දැන් ඉස්සර ප්‍රේමදාස මහත්තයා කියලා දිනනවා නැති බැරි අය ඇති හැටි අය කරන්නයි කියලා මට මතකයි අපි පොඩි කාලේ එහෙම දෙයක් කියලා දිනනවනේ. මම ඇත්තටම හිතනවා ඇති හැටි අය පාර්ලිමේන්තුවට ගිහිල්ලා නැති බැරි වෙලා එළියට එනවා නම් මේ මිනිස්සු ඇත්තම දෙයක් කරලා තියෙනවා පාර්ලිමේන්තුවේ. ඒ කියන්නේ ඉද්දි මිනිස්සුන්ට වැඩක් කරලා තියෙනවා. නැති බැරි අය පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඇති හැටි වෙලා එළියට එනවායි කියන්නේ මම හිතන්නේ හොඳට ගහලා තමයි එන්නේ. එතකොට ඔයා මගෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක් මගේ තාත්තත් එනං එහෙම වෙන්න පුළුවන් නේද කියලා. මගේ ප්‍රශ්නම දැන් ඔයාම අහනවා. නෑ නෑ මම අහනවා. මන් දන්න නෑ. මම ඇහුවේ නෑ තුනත්. දැන් මේක බලන කට්ටිය අහන්න පුළුවන්. හරි. උඹලත් ඔය සල්ලි මේ පොරා කාලා තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා. මම ඒකයි මුලදීම කිව්වේ. අපේ තාත්තලා හංගන්නොත් නෙමෙයි. අපේ අම්මලා හංගන්නොත් නෙමෙයි. ඒ ගම්වල මිනිස්සු දන්නවා. මගේ තාත්තා අම්මයි කවුද කියලා. ඉතින් ඒකෙන්ද අපි දැන් මෙතන මේ ඕනම් gedara වුණත් අපි මේක ඉස්සර ඉඳලා ඒ කියන්නේ තාත්තා ඇමති වෙන්නේ ඉස්සර තාත්තා മന്ത്രി වෙන්නේ ඉස්සරත් මේ ගෙවල් අපිට තිබ්බා. මගේ ඉස්කෝලේ යන යාළුවෝ දන්නවා. මම ඉස්කෝලේ මම ඇවිල්ලා පොඩි කාලේ මං හිතන්නේ වා ඉස්සර කාර් එකක් එලවගෙන ඉස්කෝලේ යන ළමෙක් හිටියනම් මමත් එක්කෙනෙක්. එතකොට මගේ තාත්තා ඇමතිත් නෑ മന്ത്രിත් නෑ මොකෙක්වත් නෙමෙයි. තාත්තා බිස්නස් කාරෙක්. ඇත්තට කියනවා නම්. ඉතින් මගේ තාත්තා පාර්ලිමේන්තුවට ගියන් පස්සේ අපේ අම්මා වුණත් කැමති වුණ නෑ දේශපාලනය කරනවා නම් ඉස්සර ඉඳලම. තාත්තලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා දැන් අපේ තාත්තා ඉන්න විදිය ඕගොල්ලන් දන්න ඇති. තාත්තගේ වානේ තාත්තල වන්නේ. අන්න. ඒ කියන්නේ ඇති හැටි මිනිස්සෙක් පාර්ලිමේන්තුවට ගිහිල්ලා නැති බැරි වෙලා දැන් ඉන්නවා. ඒ කියන්නේ නැති බැරි වෙලා කියන්නේ මේ කොර වෙලා ඉන්නවා නෙමෙයි. ඒ කියන්නේ තාත්තලා මට මතකයි ඉස්සර අපි පන්සල් ඔය කරපුවා කියන වැඩක් නැහැනේ. ඔය පාරවල් හදලා තිනවා. ඒ කියන්නේ සමහර කට්ටිය කියනවා දැන් තාත්තා කප්පම් ගත්තයි කියලා. මන් දන්නේ තාත්තා ගැන කතා කරන වැඩිද කියලා. මම මේක මං හිතන්නේ මේක ක්ලියර් කරලා දුන්නොත් හොඳයි. තාත්තා කප්පම් ගන්නවා කියලා තිනවා. කැලණියේ සමහර පාරවල් මේ මම දන්න ටික මම කියන්නේ. මම මේ තාත්තා සුද්ධ ගන්න හදන මේ. දැන් සමහර පාරවල් දැන් එතන අපි දැන් මෙතන කඩ ටිකක් තියෙනවායි කියලා. මෙතන පාර හදලා නැහැ. තාත්තා ආණ්ඩුවෙන් සල්ලි ඉල්ලන්නේ නැහැ. මොකද ආන්නේ සල්ලි ඉල්ලුවට ඒ කාලේ තාත්තට ඕන දේ තාත්තට කරන්න බෑ. ඒ කියන්නේ උඩින් ඉන්න කට්ටිය හැමදෙස්සෙම තාත්තට අවශ්‍ය දේ කරන්න දුන්නේ නැහැ. හැමතැනින්ම අකුල් හැලුවා. ඉතින් තාත්තා කරේ රයිට් මෙතන කඩ පහක් තියෙනවා පහ යට කියනවා හරි උඹලා මෙතනින් සල්ලි දාලා මේ පාර හදන්න. ඔන්න ඔකට තමයි කප්පන් ඉල්ලනවා කියන්නේ. ඇත්තම කතාව ඔකයි මම දන්න. තාත්තා කවදාවත් කප්පන් අරන් නැහැ. තාත්තම ඉස්සර ඔය ඇවිල්ලා මේ ඉගෙන මට මතකයි ඉස්සර ඔය මේ ඔය සමහර තැන් කඩන්න බැරුණා තාත්තම ඩෝසර අරන් ගිහිල්ලා කඩලා ඇවිල්ලා පාර හදනවා. කට්ටිය අරන් ගිහිල්ලා. ඉතින් ඒ වගේ තමයි තාත්තා කරේ. ඔතන ඒක වැඩි. ඉතින් ඇත්තටම ගිහිල්ලා කැලණියේ මිනිස්සුන්ගෙන් ඇහුවොත් තාත්තා විතර වැඩ කරපු මිනිස්සේ කැලණියේ තාම නැහැ බී වෙලා. ඒක ගිහිල්ලා ඕන කෙනෙක්ගෙන් ඇහුවොත් කැලණිය කියයි. 7 මාලක සිල්වාගේ පවුල බලේ තියෙන කාලේ හැසිරුණු විදිහයි දැන් බලේ නැති කාලේ හැසිරෙන විදිහයි වෙනස් නේද? මමද? මං කියන්නේ ඔබේ පවුල. මගේ පවුල සම්පූර්ණ ඔබේ පවුල තාත්තා ඔබ සියලුම දෙනා බලේ තියෙන කාලේ හැසිරුණු විදිහයි බලේ නැති කාලේ හැසිරෙන විදිහයි එකක්ද දෙකක්ද? බලයක් තියෙන කාලේ හැසිරෙන විදිහයි ඇත්තටම කියනවා බලය තියෙන කාලේ මං හැසිරුනේ හරිම බයෙන්. දැන් බලය නැති හින්දා හරි රිලැක්ස් එකේ ඉන්නවා මගේ හැසිරීම. තාත්තත් බලය තිබ්බා කියලා මං හිතන්නේ තාත්තා මේ ඉස්සර මට මතකයි තාත්තගේ වාහනේ ඔය මේ ඔය මිනිස්ට්‍රි එකෙන් වාහන හම්බුණා. තාත්තා ගොඩක් තාත්තා යන්නේ තාත්තගේ යාළුවන්ගේ වාහනවල මම දන්න විදිහට. අපි එහෙම බලය තිබ්බා ඇතා නැතා කියලා මෙහෙම දෙයක් නැහැ. මට බලය තියෙද්දී නැති වෙද්දී මට දැනුණ වෙනසක් තියෙනවා. මොකද අවුරුදු 30ක් 30 අපි බලේ හිටපු කට්ටියනේ තාත්තලා පාර්ලිමේන්තුවේ හිටියානේ. මිනිස්සුන්ට දැනගන්න හොඳ පාඩමක් තියෙනවා මේ බලය තියෙද්දී නැති වෙද්දී. බලය තියෙද්දී මිනිස්සුන්ට කෑම බීමද
ඩිනර්ද අරවද්ද මේවද ඔක්කොම නිකන් හම්බෙන්නේ. හරි. ඔයාට ඔක නැති වෙනව නේද? ඔය ටික ටික අඩු වෙනවා. ඉස්සර මිනිස්සු හොයාගෙන යනවා කෑමත් එක්ක. දැන් කෑම හොයාගෙන අපි යන්න ඕන මිනිස්සු හොයාගෙන. දැන් ඒ තත්ත්වෙට යනවා. ඒ වගේම මම හිතන්නේ මම පෙර පිනකටද කොහෙද මට ඉන්න යාළුවා අතර මට ඇත්තටම මට යාළුවෝ හැම හැලුන්නේ නැහැ. යාළුවෝ දෙන්නෙක් හැලිලා තියෙනවා මගේ අතේ. ඉස්සර ඉඳලා හිටපු මාගේ බොක්ක වගේ හිටපු යාළුවෝ දෙන්නෙක් හැලිලා තියෙනවා. මං ඒ නම් ටික ඉදිරියේදී කියන්න ඕනේ. මොකද මම කිව්වොත් ඒ මිනිස්සු ආශ්‍රය කරන එක අනිත් මිනිස්සු ඇවිල්ලා ඇවිල්ලා දැනගන්න මේ මිනිස්සු මොන වගේ මිනිස්සුද කියලා. දෙන්නෙක් මාත් එක්ක හොඳට ඉඳලා ඒ දෙන්න විතරයි මගෙන් නැති වෙලා තියෙන්නේ දැනට. බලේ හින්දාද? ඇත්තටම මට දැන් හිතෙනවා ඒ අපේ බලේ හින්දා හිටපු යාළුවෝ දෙන්නෙක් කියලා. මං ඉස්සරහට ඒ නම් දෙකත් කියනවා. මොකද කියන්නේ ඒ ඒ මිනිස්සු ඉන්නෙත් තව බලයේ තියෙන ධනෙ තියෙන මිනිස්සුත් එක්ක. මොකද මං ඕක කියන එක හොඳයි ඒ මිනිස්සුන්ටත් බේරලා ඉන්න කවදා හරි. මොකද ඒ මිනිස්සුන්ටත් ওই බලය ධනෙ නැති වුණොත් කවදා හරි ඔය දෙන්න ඔය වැඩේම කරනවා. මට කියන්න බෑ තුන් දෙනෙක් කියලා. දෙන්නයි. මගේ අනිත් හැම යාළුවම පොඩි කාලේ ඉඳලා ඉන්න ඒ යාළුවෝ එහෙම් පිටින් ඉන්නවා. අනිත් එක මෙහෙමත් එකක් තියෙනවා. බලය තියෙද්දි සමහර පිරිසකට වාට ලං වෙන්න බැරුව ඉන්නවා බයයි. හරිද? වාට බලය නැතිදී තව වෙනසක් වෙනවා. අර එක සෙට් එකක් වාට ලං වෙන්න බැරි සෙට් එකක් වාත් එක ලං වෙනවා. ඒ කියන්නේ අර ටිකක් බයෙන් හිටපු සෙට් එකක් තව ලං වෙනවා. හැබැයි මේ ලං වෙන සෙට් එක තමයි හොඳම ස්පිරිට් එක. වාත් එක. ඒ කියන්නේ වාට බලය නැති කාලේ ඉන්නේ. ඉතින් මම දැන් අපිත් හැමදාම මෙහෙම ඉන්නේ නෑනේ. හරිද? ඉතින් මම දැන් අපේ තාත්තා ගොඩක් වෙලාට ඔය තේරුන්නේ නැහැ තාත්තට. ගොඩක් තාත්තයින් උදව් ගත්ත කට්ටිය හිටියා. හරිද? තාත්තට කියලා හැදිච්ච මිනිස්සු සෑහෙන හිටියා. හැබැයි මම ඔයගෙන් ගොඩක් පාඩම් ඉගෙන ගත්තා. මොකද තාත්තා මිනිස්සුන්ට උදව් කරලා තියෙනවා, මේවා කරලා තියෙනවා. ඉතින් ඒ වුණාට තාත්තගේ සෙට් එක ඇත්තට කියනවනම් හිටියේ මම කපටි සෙට් එකක්. බොරුනේ මේ ඇත්තටම. මම කපටි සෙට් එකක් හිටියේ. දැන් අපි අර යාළුවෝ අපි පොඩි අපි ඉතින් අමුතු ආතල් එකනේ අපි කැමති ඉතින් අපිත් එක්ක හිටපේ මම ඒකයි කියන්නේ. කපටිව දෙන්නනේ හිටියේ. උන් දෙන්න තමයි හැලුනේ. නැතුව මගේ යාළුවෝ තාමත් ඉන්නවා. දැන් ඕගොල්ලන්ගෙදිත් මෙතන පල්ලෑ යාළුවෙක් ඇවිල්ලා මේ ඇඳුම් ටිකක් අරගෙන ඇවිල්ලා හිටියේ. ඉතින් ඒ වගේ අපේ යාළුවෝ ඉන්නවා තාම. ඉතින් ඕක තමයි වෙන්නේ සර. නිකන් හම්බෙන්නේ ටික හම්බෙන්නේ නැහැ. දැන් හැමති කෙනෙක් උන ගමන් ඔයාලට බලන්න පුළුවන් වෙන්නේ සර්. දැන් මං හරි මෙහෙම ඉඳලා කවදද කරේ. හැබැයි ඒ වගේ සෙට් වෙන මිනිස්සු මම දෙන එකම අවවාදය හැමති මන්ත්‍රීවරුන්ට එක එක් විශ්වාස කරන්න එපා. හරිද? ඔය එන්නේ ලං වෙන්නේ හොරු. හරිද? අපේ ලංකාවේ දේශපාලනයේ තියෙන විදිය ඇත්තටම හරි වැරදි. මොකද බිස්නස් කාරයෙක් ඔය වගේ හොරු සෙට් එකක් නැතුව අපිට ඉලෙක්ෂන් එකක් කරන්න බෑ. සල්ලිකෝ. දැන් අපි හිතමු දැන් ගම්පා ඉලෙක්ෂන් එක දැන් මං තාත්තගේ ඉලෙක්ෂන් ගොඩක් කරද්දි මම තාත්තත් එක්කම හිටියේ. අපි යනවා ගම්පා එහා කෙරවලට මලගෙදරකට. අනිත් පැත්තෙන් කෝල් එකක් එනවා මේ මගුල් ගෙදරක් කියලා. මේ ඉඳලා ආයි මෙහෙට එනවා වාහන ටික. ආයි දැන් පෙට්‍රල් කොච්චර එනවා කියලාද? ඉතින් ඉලෙක්ෂන් එකක් කරනවා. ඕවට මේවට ඇත්තටම සල්ලි ගොඩක් වියදම් වෙනවා. එතකොට ඔය හොරු සෙට් එක ආශ්‍රය නොකරත් බෑ. අනිත් එක මේ දැන් අපි හිතමු දැන් අපේ තාත්තට කියන තව ප්‍රශ්නයක් තියෙනවා ගොඩක් මිනිස්සු මේ තාත්තා කුඩු වික්කයි කියලා. දැන් ඔය මට ඇවිල්ලා මගේ Facebook එකේ දාලා තිනවා මේ කුඩු සල්ලි හොරා කාපු සල්ලි කුඩු සල්ලි කියලා කියමු. දැන් කියනවා දැන් ගොඩක් සල්ලි වාහනයක් එළවුවොත් කියන්නේ කුඩු සල්ලි කියලා. මාර සීන් එකක් මේක ලංකාවේ. හරිද? ඔක්කොම මාකරි වාහනයක් එළවුවොත් හොඳ දෙයකින් හොඳ ගේකින් හිටියොත් කුඩු සල්ලි කියලානේ කියන්නේ. මගේ තාත්තාට කුඩුවක් දැකලා නැහැ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි හිතමු මාව දානවා කොළොන්නාවට දැම්මයි කියමු. නැත්තම් ගෝයරි මේ ගොයද ඔය සේවයිලම් පැත්තට දැම්මයි කියමු. ඡන්දෙ இல்லන්නේ. දැම්මොත් මට ආශ්‍රය කරන්න වෙන්නේ හාමුදුරුවෝද කියන්නකො. නෑනේ වසන්ත හාමුදුරුවෝ නෙමෙයි. එතකොට මං ආශ්‍රය කරන්න ඕනේ එතන ඉන්න කුඩ්ඩෝ ටික. නැත්තම් ඡන්දෙ දෙන්නේ. ඉතින් ඡන්දෙ දෙන්න මං කුඩුකාරයොත් එක්කනේ ඉන්න ඕනේ උතන. ඉතින් උන්ගේ මලගෙවල් වලට යන්න ඕනේ. හරිද? ඒවට මේවට යන්න ඕනේ. ඉතින් ගියාම අපේ නමත් වෙනවා කුඩුකාරයයි කියලා. නැතුව මේ මගේ තාත්තා ඉස්සර දැම්ම මැදකොළඹට චන්දිකා මැදිනිය. ඉතින් ඔතන දාපු හින්දානේ ඔය එතන ඒ හිටපු කට්ටිය ආශ්‍රය කරමින් තමයි මේ තාත්තා කුඩු විකුණනවා කියලා. තාත්තා උදේ හවස මේ බුදුන් වදින මේ කෙනෙක් මාත්‍ය වගේ තමයි මෙතන. අපේ දන්නේ නැති දේවල් ඔයගලන් ගොඩක් ඉගෙන ගන්න තියෙන ඇත්තට. නිකන් ඔය මේ සමහර කට්ටිය ඉතින් අපි ගැන මේ එන ලুকু කරලා මේ කුඩු කාර්යව අරකයි මේකයි චන්ඩි බණ්ඩි කියලා චන්ඩි කිව්වනම් කමක් නෑ ඇත්තටම කියනවා. මොකද හොරුණන් නෙමේ. කෙලින්ම කියන්නම් හොරුණන් නෙමේ. හොරගම් කරන්න දන්නේ නෑ. ගෙන හොරු කියන්නේ එන කපටි වෙන්න ඕනේ. අපි කපටි සෙට් එකක් නෙමෙයි. හරි. හොරු නන් නෙමෙයි.
එතකොට චණ්ඩිකුවත් වෙන්න පුළුවන් මොකද සෙනික ගෝපින්ද ඔය කාට හරි ගහලා දාන්න පුළුවන්. ගාලගෙන ඉති අතිම්පයි. හැබැයි ඔය ගැන්සි බැන්සි දාලා ප්ලෑන් කරලා ඒ වගේ නම් මම හරි තාත්තා නම් මන් දන්නේ නැහැ. දන්නේ දෙවල් කියන්න බෑනේ. එහෙම කවදාත් කරලා නැහැ. මම කියන්නේ ගැන්සි බැන්සි අරලා නම් ගහ මේ වගේ වැඩ නම් ඔය මට ගැස්සෝ විදියට මම නම් කාටවත් එහෙම ගස්සන්නේ නැහැ. සෙට් බෙට් අරලා. අවශ්‍යතාවක් තියෙනවා මම ගිල්ල ගන්නවා ඉතින්. 8 මාලක දැන් දේශපාලනයට එනවා නම් දේශපාලනයේ තියෙන්න ඕනේ හොඳම ගුණාංගයක් තමයි ඉවසීම. ඔව්. එදි මම ඒක හොඩ ඉස්සල කිව්වේ. පොඩකින් මම. දැන් මාලකගේ FB account එකේ මම ඔය මාලක දාන කමෙන්ට් එහෙම කියෙව්වා. මෙතනට එන්න කලින්. පොඩ්ඩක් සමහර ඒවට මේ තරහෙන් කමෙන්ට් කරනවා වගේ පේනවා. ඉවසීමක් මාලකට නෑ වගේ දැනෙන්නේ මට. එහෙම ගන්නෑ. මම ඇත්තටම මම කමෙන්ට් කරද්දි මම මාර හිනා වෙලා මම මාර ජොලියෙන් සමහරට යාළුවොත් එක්ක කියව කියව දාන කමෙන්ට්ස්. මොකද මට සමහර අය කියන දේවල් වලට මට හිනායි. මම ඇත්තට හිනා වෙලා දාන්නේ. දැන් ඉස්ස මම එකයි මං කිව්වේ දැන් මං ඉවසීම ප්‍රගුණ කරගෙන ඉන්නවා. ඒ කියන්නේ මං පුළුවන් තරම් ඉවසනවා. මට එහෙම දැන් තරහ යන්නේ නැහැ ඇත්තට. මේ කියන්නේ වයස යනවත් එක්කම අර ඉස්සර පොඩි කාලේ වගේ නෙමෙයි පොඩි කාලේනේ හොස්ස ළඟින් මැස්ස යන්න බෑ. පොඩි කාලේ හොස්ස ළඟින් මැස්ස යන්න බෑ. ඇවිල්ලා තද වෙනවා දැන් අපි එන්න වෙල වයසට යනවානේ. ඉතින් එතකොට ටික ටික දැන් ඒ ඇත්තනම් මම කමෙන්ට් කරන්නේ හිතේ සතුටින් ඔය අනිත් ඔය ලොකු මිනිස්සු ඉන්නවානේ. දැන් ඔයා ගන්න ඔය නළු නිලිය මං හිතන්නේ ඔය එක්කෙනෙක්වත් ඔය කමෙන්ට් වලට රිප්ලයිවත් කරනවායි කියලා. මම අඩු ගානේ රිප්ලයි කරනවා. මම දේශපාලනට ආපු දවසටත් මම මිනිස්සුත් එක්ක ඉන්නේ. මම මේ ලොකු නිකන් මේ හයිෆයි විදියට මම මේ පැත්තකට වෙලා ඉන්න චරිතයක් නෙමෙයි. ඉතින් මම ඒකයි මම හැම මට බයින් එකකටත් මම රිප්ලයි කරනවා. මට ඕන රිප්ලයි නොකර ඉන්න පුළුවන් දැක්කේ නෑ වගේ. මම ඉතින් ඒකත් ජොලියෙන් මම කියනවා මම කිසිම තරහක් නෑ. මට අර එකම තරහ තියෙන එකම දෙයක් මම ඇත්ත කියන්න ඕනේ. හොරා කනවායි කියලා කියනවනේ. හොරා කන්නේ නෑ. ඒකයි මම කියන්නේ. මම නම් හොරා කන්නේ නෑ. මගේ තාත්තත් හොරා කන්නේ නෑ. හොරා කන සෙට් එකක් ඉන්නවා නැත්තේ නෑ. මේ මට දැන් පොලිටික්ස් කිව්වොත් අපිරේගෙන මිනිස්සුන්ට හොරකම්මනේ කරන්නේ. මොකක් හරි දෙයක් කරොත් බොරු ඩීල් එකක් දාලා මක් හරි බොරුවන්නේ කරන්නේ මේගොල්ලන්. නෑ බාන්න. මම ඒකයි කිව්වේ දැන් ඕගොල්ලන්ගේ channel එකේම මම දැකලා තියෙනවා මේ මොනවාද අර ගම්වල පාලං මිනිස්සුන්ට යන්න පාලං නැහැ. හරිද? මෙතන පාලං නැතිකොට මේ හොඳ ගිහිල්ලා මේ මෙතන බලන්න කැලේ අරේ පාලං හදනවා මේ පාලං හදනවා ඔක්කොම හයිෆයි පාලං හදනවා. ඉතින් ඇයි අරව හදන්නේ නැතුව මේව හදන්නේ? මං කියන්න ඕනේ නැහැ නේ අයි කියලා. ඇත්තටම ඉතින් ඒකෙන්ද දේශපාලනේ අප්‍රිය වෙන ඇවිල්ලා තත්ත්වයකට තමයි ඇවිල්ලා දෙන්නේ. ඒකයි මං කියන්නේ. කවදාකරි මං දේශපාලනය කරනවා නම් ඇත්තමයි මේ කියන්නේ. මම ඔය හොරගම් කිරීම නම් කවදාවත් කරන්නේ නැහැ. මොකද මං හොරගම් කරන්නේ දන්නේ නැහැ. හොරගම් කරලා තියෙනවා නම් ඕන කෙනෙකුට කියන්න බලන්න මං කොහෙන්ද හොරගම් කරේ? කවදාද තාත්තා ඇමති කාලේ ඩීල් එකක් දාලා තිබ්බේ කියලා. කරලා තියෙනවා නම් කරලා තියෙන්නේ චණ්ඩි වැඩක් විතරයි. එච්චරයි. ඊට වැඩි දෙයක් කරලා නැහැ. 9 මාලක මේ රටේ තත්ත්වය ගැන මාලක දන්නවා ඇතිනේ. මාලක Facebook එකේ බොහොම සක්‍රියයි. මිනිස්සුන්ට රියැක්ට් කරනවා. මිනිස්සු ගැන දන්නවා ඇති කියලා අපි හිතනවා. මිනිස්සුන්ට අමාරුයි. ජීවත් වෙන්න අමාරුයි සමහර ගම්වල මිනිස්සුන්ට. රටේ ආර්ථික තත්ත්වෙත් හොඳ නැහැ. මේවා මේ එකපාර වෙච්ච දේවල් නෙමෙයිනේ කොහමද? ඔයාට හිතෙන්නේ නැද්ද අපේ රට කරපු අය මේකට වක් කියන්න ඕනි කියලා ඔයාගේ තාත්තා ඇතුළු? හොඳ ප්‍රශ්නයක් ඔය ඇහුවේ. තාත්තා ඇතුළු. ඇත්තට මේ දැන් මගේ තාත්තා ජනාධිපති වෙලා ඉඳලා නැහැ නේ කවදාවත් අතේ. තාත්තා ඇමති කෙනෙක් උනේ. තාත්තෝ ඇමති වෙලා ඉන්න කාලේ තාත්තට කොච්චර දුරට බලයක් තිබ්බද දේවල් කරන්න. අපි ගම්මු කැලණිය තාත්තා මස් කඩ වැහුවා. එතකොට ඔය අරක්කු විකුණන දැන් ටික වැහුවා. ඒ කියන්නේ පන්සල වටේ අනිත්‍යා කට්ටියට බොන්න පුළුවන් එළියේ ඉන්න කට්ටියට. එහෙනම් මේ දරුණුවට මේ පාලනය කරේ නෑ. එහෙම නෙමෙයි. පන්සල වටේ එහෙම හොඳ නැති ඉන්න එක වැහුවා. එතකොට මම මේ එක උදාහරණයක් කරන්නේ මේ කියන්නේ තාත්තට ඕන දේවල් තාත්තට කරන්න උනේ නෑ. තාත්තට හිතේ තිබිච්ච ගොඩක් දේවල් කරන්න උනේ නෑ. එතකොට මොකක්ද එක සැරයක් උනේ? ඔය තාත්තා එවලේ ආණ්ඩුවත් එක්ක ප්‍රශ්නයක් ඇති වෙන්න එකම හේතුව උනේ මට මතක විදියට තාත්තා ඔය බාර ඔක්කොම අහන්න කියලා තිබ්බනේ. තාත්තා එතකොට සංවිධායකනේ කැලණි. සංවිධායකගෙන්වත් අහන්නේ නැතුව ගිහිල්ලා එවලේ ඒ තාත්තා හිටපු පක්ෂේ කට්ටිය ගිහිල්ලා බාර එකක් ඇරියා ලොක් කරලා තිබ්බේ.
තාත්තවල ඉන්ටර්වයුවක් දුන්නා. මම මේමයි මට මේම ලැජ්ජ කරා මොනවාද මොනවාද කියලා කිව්වා. ඉතින් එතනින් තමයි ওই තාත්තලගේ ওই හිටපු ওই වතන පක්ෂෙත් එක ඇවිල්ලා ප්‍රශ්න ඇති උනේ එවලේ. ඉතින් එතනින්ම තේරෙනවා තාත්තට ඕන තාත් ඒ කියන්නේ තාත්තට අවශ්‍ය දේ තාත්තට කරන්න බැරි වුණා. අතම දැන් වුණත් මම බලන දැන් හැම හැමතිලට කරන්න පුළුවන් දෙයක් නැහැ. වෙන මිනිස්සුනේ ඇවිල්ලා රන් කරන්නේ. ඒක ඇත්තට අපේ තාත්තටම දොස් කියලා වැඩක් නැහැ. නෑ නෑ මම තාත්තට දොස් කියන්නේ නෑ නෑ මං කියන්නේ ඔව් 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 තාත්තා ඇතුළුව සියලු දෙනා ගැන ඔව් නෑ තාත්තා ඇතුළුව කියන්නත් බෑ දැන් 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 ඔයා බලන්න දැන් දැන් ඇවිල්ලා පාර්ලිමේන්තේ ඉන්නවා කියලා හරි දැන් ගන්නකො පාර්ලිමේන්තේ ඉන්නවා මේ මේ ඔය කියන්නේ ඔයා කියන්නේ පාලන පක්ෂවලනේ ඒ කියන්නේ පාලනය කරපු කට්ටිය කියලාද කියන්නේ නැත්තම් ඔයදි තාත්තා තාත්තා පාලනය කරේ නෑනේ තාත්තා ඇමති කෙනෙක් වෙලා හිටියා රටේ පාලනය ඔව් ඔව් නෑ නෑ තාත්තා නිකමට නමට ඇමති කෙනෙක් වෙලා හිටියේ කාලේ නමට නමට ඒ උනට තාත්තගේ උත්සාහයෙන් තාත්තර තාත්තා පොඩ්ඩක් යකා වගේ හින්දා හරි අමාරුවෙන් කාගෙන හිටියා දේවල් කරගෙන ඒ උනට දැන් අපි හිතමු දැන් ඔන්න මොකක් හරි විකුණන්න යනවා රටේ දෙයක් දැන් ඔය හිතන්නේ මගේ තාත්තා කිව්ලා කිව්වනම් ඕක සර් විකුණන්න එපා ඕක කරන්න එපා කියලා ඔය කවුරුත් ඔකට ඇහුම්කන් දෙනවද නෑනේ ඇහුම්කන් දෙන්නේ නෑ ඒගොල්ලන්ට ඕන දේ තමයි ඒගොල්ලන් කරන්නේ ඉතින් ඒකයි මම කියන්නේ මම මේක හැමතිස්සෙම කියන්නේ පාලනයක රටක් මීට පස්සේ ඡන්දයක් දෙනවනම් තනි පක්ෂයට දෙන්න එපා ජේපී එක සපෝට් කරන පක්ෂයකට තමයි ඡන්දයක් ගහන්න ඕනේ මොකද ඒ මිනිස්සුව විකුණන්න දෙන්නේ නැහැ මම ඒක දන්නවා අන්තිම කොහොමනත් ඔය ගන්නකො රංජන් රාමනායක මම රංජන්ට Facebook එකෙත් බැනලා තිබ්බා හැබැයි එකක් මම කියන්නම් රංජන් කියන්නේ හොරෙක් නෙමෙයි ආ රංජන් කියන්නේ හොරෙක් නෙමෙයි රංජනුත් කවදාකරි අයලා තනකඩ දෙන්න පුළුවන් ඉතින් ඒ වගේ අර හැබැයි රංජන් හොඳ කතා කරන්නේ මේ පැත්තාවත් එකයි මේ පැත්තාවත් එකයි දෙකෙන්ම ඇවිල්ලා දෙපැත්තම බේරෙනවානේ හැමදාම. ඉතින් අර අහිංසක මිනිස්සු ටික නිකන් මේ ඇවිල්ලා රවටන එක තමයි වෙන්නේ හැමදාම. මට තේරෙන විදිහට. මේකනේ පව් ඇත්තටම. 10. මාලක බලාපොරොත්තු වෙන ජීවිතය මොකක්ද? මගේ ජීවිතේ. මගේ ජීවිතේ අර මේ මේ මම කිව්වොත් දැන් මගේ ජීවිතේ මං හැමදේම දැන් කරලානේ තියෙන්නේ. දැන් මට ඇත්තටම කියනවා නම් දැන් මේ කරන දේවල් කරලා ඇති වෙලා තියෙන්නේ. දැන් මට ඕනේ ඉස්සරට අර ඔයාලා ගොඩක් අයට අපේ ලංකාවේ ඇයට තියෙන ප්‍රශ්නේ තමයි ඇයලා දේශපාලනේ ගියාම දේශපාලනේ ඉන්න ඕනේ නාකි වෙනකම්ම. හරිද? එහෙම එකක් තියෙනවා. ඉතින් මට නම් ඕනේ දැන් මගේ දැන් ওই ජොලි කරන කාලේ නයිට් ක්ලබ් ගිය කාලේ ඔක්කොම කරානේ කරන්න තියෙන දේවල් හැමදේම කරලා තියෙන්නේ කරපු නැති දෙයක් නැහැ ඇත්තට කියනවා නම් හැමදේම කරලා තියෙන්නේ ඔය මිනිමාර්ලා ශ්‍රී දූෂණ නම් කරලා නැහැ දෙන්නේ කියලා අනිත් ඉතින් හැම වෙලේ පොඩි කොල්ල කරන්න ඕන දේවල් කරලා තියෙන්නේ මට ඊළඟට ඕනේ ඇත්තටම කියනවා නම් මට පුළුවන් විදිහට මිනිස්සුන්ට උදව් කරන්න ඇවිල්ලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඒ කියන්නේ ඒකට මට ආරාධනාවක් එන්න ඕනේ මිනිස්සුන්ට උදව් කරලා ඊට පස්සෙත් පාර්ලිමේන්තුවේ මට මේ වැඩිකල් ඉන්න ආසාවකුත් නැහැ ඊට පස්සේ ඇවිල්ලා ගෙදට වෙලා ඒ කියන්නේ වයසට ගියාම ගෙදටලා ඉඳලා මැරෙන්න ඕනේ නිදහසේ බැනුම් අහන්න නැතුව නැත්නම් වයසට ගිහිල්ලා දේශපාලනේ ඉඳලා මට බැනුම් අහන්න ඕනේ නැහැ රටට දෙයක් මම කරා නම් කරලා ලස්සන වෙලාවට විස්රාම ගිහිල්ලා ගෙදට ගිහිල්ලා ඉඳලා හරිද මැරෙන්න තියෙනවා නම් මිනිස්සු බයින් නැහනේ ඒතර තමන් දෙයක් කරලා තමන්ගේ ඕනකමින්මනේ අයින් වෙලා තියෙන්නේ ඒක තමයි හොඳම දේ මෑන රකන් ඇවිදින්න මැරි වෙනකන් නාකි වෙලා රෝදපුට යනකන් දේශපාලන ඉන්නවා කියන්නේ පෙරේතකම. එහෙනම් ඉතින් තාත්තා කිව්ව විදිහට මාලකත් දවසක දේශපාලනට එයි. ඒ ආපු දවසට මට වෙලා තව දෙයක් තියෙනවා. දේශපාලනට එන්න මම හිතනවා මේ දේශේ පාලනයක් ඇති වෙයි කියලා කවදාකරි. දේශේ පාලනයක් නැතුව මට දේශපාලනෙන් එන්න අමාරුයිනේ. දැන් මට තියෙන විදිහට ඇත්තටම මේ දේශේ පාලනයක් නැහැ. මම හරිනේ කියන එක. දේශේ පාලනයක් නැහැ දැනට. දේශපාලනට එන්න මං හිතනවා අද හෙට දේශපාලනයක් එයි කියලා. එතකොට ඉතින් දේශපාලනයක් ආවම මං එනවා දේශපාලනයට. අපි එදාට තව කතා කරමු. අනිවාර්යෙන්ම. Thank you. Ten questions.